ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා VS Citizen VS Tech වීඩියෝ එකට. ඔයාලට මතක ඇති මම වීඩියෝයක් කරලා තියෙනවා අපේ Facebook account එකට ඇවිල්ලා අපේ තොරතුරු බලලා යන කෙනාව හොයාගන්න විදිය ගැන. ඉතින් මම අදත් කියලා දෙන්න යන්නේ ඒ වගේම ඒ ඊට වඩා වැදගත් වෙන වීඩියෝයක් ගැන. ඔයාගේ girlfriend ගේ හරි එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක් ගේ හරි ෆෝනේ ගැලරිය වාර චෙක් කරගන්න ඕනි වෙලා තියෙනව නේද? ඒත් ඒවා ලොක් කරලා තියෙනකොට ඔයාට ඒවා චෙක් කරගන්න බෑ. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාට පුළුවන් ලොක් කරලා තිබ්බත් ගැලරිය හොඳට චෙක් කරගන්න. වීඩියෝ එක පටන් ගන්න කලින් මතක් කරන්න තාමත් ඔයා VS Edison subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. එයා පැත්තේ තියෙන bell icon එක click කරන්න. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් මේ ෆෝන් එකේ ගැලරි කියම තියෙන ෆොටෝ එක. ඊට පස්සේ අපි හිතමු මේ ෆෝන් එක ඔයාගේ යාළුවාගේ. එහෙම නැත්නම් ඔයාගේ girlfriend ගේ කියලා. ඉතින් මේ ෆෝන් එකේ දැන් lock එකක් දාලා තියෙන්නේ. ඒ හින්දා අපිට ගැලරි එක ඇතුළට access වෙන්න බැහැ. අපිට ගැලරි එකට access වෙන්න බැරි හින්දා දැන් ඔයා යන්න ෆෝන් එකේ තියෙන Google Chrome වලට. Google Chrome එකට ගිහිල්ලා මෙතන තියෙන search bar එකේ ඔයා search කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මම පෙන්වලා තියෙන විදිහටම සර්ච් කරන්න හරියටම ෆයිල් කොලන් ස්ලැෂ් 3 ඊට පස්සේ SD කාඩ් කියලා ටයිප් කරන්න. සූම් කරලා ඔයාලා හොඳට පෙන්වලා තියෙනවා මේ විදිහටම ඔයා හරියටම ටයිප් කරලා සර්ච් කරන්න ඕනි. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ටැබ් එකක්. මෙන්න මේ අලුතෙන් ඕපන් වුණ ටැබ් එකේ තමයි ඔයාට ලොක් කරලා නිසා බලා ගන්න බැරි වුණ ගැලරි එකේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික තියෙන්නේ. ඉතින් ඔයාලට අවශ්‍ය කරන හැම එකක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. මොන ෆෝල්ඩර් එකේ තියෙන එකක්ද, මොන වගේ ෆොටෝ එකක්ද, මේ ඕන එකක් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන්. හරි, අපි දැන් යමු මම මුලින්ම ඔයාලට පෙන්නන ෆොටෝ එක මෙතනදී අපිට හොයා ගන්න පුළුවන්ද කියලා. මං කැන්වා කියන ෆෝල්ඩර් එක තමයි ඒක සේව් කරලා තිබ්බේ. අපි බලමු මේක තියෙනවද කියලා. හරි, මේ තියෙන්නේ ඔයාට මං මුලින්ම ගැලරි එකේදී පෙන්වුව එක. දැන් ඔයාට තේරෙනවා ඇති ගැලරි එක ලොක් කරලා තිබ්බත් Google Chrome එකෙන් අපිට පුළුවන් ඒ ගැලරි එකේ තිබ්බ ඕන ඩොකියුමන්ට්ස් එක මේ විදිහට බලන්න. මම මෙතනදී කියන්නම් මේ වැඩේ ගැන මම හිතන දේ. ඔයාත් හිතන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයා ඔයාගේ යාළුවන්ට හිතවත් අයට ඔයාගේ ෆෝන් එක අතර දෙන්න නැති. ඒත් ඔයාගේ ෆෝන් එකේ ඔයාගේ ප්‍රයිවට් ෆොටෝස් වීඩියෝස් තියෙන්න පුළුවන්. ඉතින් මීන් පස්සේ ඔයා එහෙම දෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකයි Google Chrome එකයි දෙකම ලොක් කරන්න අමතක කරන්න එපා. ඔයාට පුළුවන් ඔයාගේ ගැලරි එක ඔයාගේ ෆින්ගර්ප්‍රින්ට් එකකින් උනත් ලොක් කරන්න. ඒ වගේම Google Chrome එකත් තියෙන්න පුළුවන්. එම් ෆින්ගර්ප්‍රින්ට් පාසුකම නැත්තම් ඔයාගේ ෆෝන් එකේ ඔයා තර්ඩ් පාටි ඇප් එකක් විදියට ඇප් ලොක් කරන්න පුළුවන් ඇප් එකක් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අන්න ඒ ඇප් එක හරහා හරි ඔයාගේ ගැලරි එකයි ඔයාගේ ක්‍රෝම් එකයි ඔයා අනිවාර්යයෙන්ම ලොක් කරලා තියාගන්න. මොකද ඔයාට දැන් තේරෙන ඇති ගැලරි එක ලොක් කරලා විතරක් මදි Google Chrome එකෙන් උනත් ඔයාගේ ඇතුලේ තියෙන ප්‍රයිවට් ඔයාගේම ඩොකියුමන්ට්ස් එලියට ගන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රයිවට් ડોකියුමන්ට්ස් ඔක්කොම zip ෆයිල් එකක් විදියට කන්වර්ට් කරලා ළඟ තියාගන්න. එහෙම නැත්නම් මුළු ෆෝන් එකටම අනිවාර්යෙන් security lock එකක් ඔයා දාන්නම ඕනි. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ chip එකට ඔයාගේ ප්‍රයිවට් ડોකියුමන්ට්ස් ඔක්කොම move කරගෙන chip එක encryption කරන්න. හැබැයි ඔයා මතක තියාගන්න මේ ක්‍රමෙන් ඔයාට බලන්න පුළුවන් ඔයාගේ ඩිවයිස් ස්ටෝරේජ් එක විතරයි. චිප් එකේ තියෙන ස්ටෝරේජ් එක මේ ක්‍රමෙන් බලන්න බෑ. ඉතින් මොකද දන්නේ නැද්ද වීඩියෝ එක ගැන? මං හිතන්නේ ඔයා නොදන්න දේවල් කර දැනගත්ත වෙන්න පුළුවන්. දැනගෙන හිටියා වෙන්න පුළුවන්. මේ ට්‍රික් එක ගැන ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පාල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම නම් හිතන්නේ අපේ පර්සන් ඩොකියුමන්ට්ස් ආරක්ෂා කරගන්න තවත් ක්‍රමයක් හොයාගත්ත කියන එක තමයි. ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ ගොඩක් වැදගත් කියලා අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවන්ටත් මේක දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම රතුපාට
සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න Facebook Instagram follow කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම තව වැදගත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔබට අවශ්‍ය ඕනෑම නවීන විලාසිතාව ගැනඳුම් පෙරදුම් ඉතා සහනදායි මිලට උසස් ප්‍රමිතිය යුතු මිලදී ගැනීමට දැන් මම තන ටෙලාසා පැෂන් මිනුවන්ගොඩ